සිංහල TV එකක් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්නආදත් සාදරයෙන් පිළිගන්නවා. එක අසරණ දරුවෙක්ව මෙයාගේම තාත්තා ගොඩක් අමානුෂික විදිහකට බලු කූඩුවකට දානවා. හැබැයි ඊට පස්සේ කාටවත් හිතාගන්න බැරි ගොඩක් ආශ්චර්යමත් සිදුවීමක් තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. අපි අද බලන්න යන්නේ 2023 දී රිලීස් වෙච්ච වෙනස්ම concept එකකින් නිර්මාණය කරලා තියෙන ගොඩක් අයට මිස් වෙච්ච සුපිරිම මූවි එකක්. මූවි එකේ නම තමයි Dog Man කියලා කියන්නේ. ඉතින් හැමෝම කරන type එකේ movies නැතුව මේ විදිහ වෙනස්ම concept වලින් ආපු movies ඔය කට්ටියට අරගෙන එන TV Gaps channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම video එකට like එකක් දාගෙන අද movie එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු movie එකේ කතාව පැත්තට. मूवी का पटन गति मैं पोलिस कंडायमक भयानक अपराध कार्यक अलगंड लास्ट वेला इन विधिया पेनवा मेकटे मे विधि होयाने डॉग मैन कील हूं भयानक अपराध कार्यक एत्र मनुष्य बल्लंग पालने के लिए मिनी वेडर गंड पुलवा विशेष तीयनवा पुलिस दिन में अपराध कार्य वालगंड इन हेम वाहन याक नवत्ला हेम वाहन याक हम सोदी करनावा इवला मेकटे मे विधि ट्रक नवत्नवा एत्र ट्रक इलावाने गेणुगनिक्वागे अंदू मेदगी इन पिरी पूले पोलिस मे मनुष्य मेला सखहित मे ट्रक परीक्षा कर लुवा පස්සේ මේ ට්‍රක් එක පුරවලා බල්ලෝ ගොඩක් ඉන්න විදිය පොලිසිය මේ වෙලාවේ දැනගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ට්‍රක් එක එලවන්න ඉතින් වෙන කවුරුත් නෙමේ ඩොග් මෑන් කියලා පොලිසියට මීටර වෙනවා. පොලිසිය ඊට පස්සේ මේ මනුස්සයව ඇරෙස්ට් කරලා ඔන්න මෙයා පොලිසියට අරගෙන යනවා. ඊට පස්සේ මෙයාව ඉන්වෙස්ටිගේට් කරන්න එවලින් කියලා හඳුන්වන ඩිටෙක්ටිව් කෙනෙක් ඇවිල්ලා ඉන්න විදිය ඊගාවට අපිට පෙන්වනවා. මේ පොලිස් ඩිටෙක්ටිව් මේ වෙලාවේදී මේ මනුස්සයා ගාවට ගිහිල්ලා මේ මනුස්සයාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. එවලින් මේ වෙලාවේදී මේ මනුස්සයා ගාවට ගිහිල්ලා ඔයා කවුද? ඇයි ඔයා ඔය විදිහට ඇඳුම් ඇඳගෙන ඉන්නේ? ඔයාට කොහමද තුවාලු උනේ කියලා මේ වෙලාවේදී ඔන්න මේ මනුස්සයාගෙන් අහනවා. මේ මනුස්සයා කිසිම කලබලයක් නැතුව බොහොම හිනා වෙලා එයාගේ නම ඩක් කියලා එවලින්ට උත්තර දෙනවා. මම කවුද කියන එක නම් ඔයාලට ලේසියෙන් කියන්න මට පුළුවන් කමක් නැහැ. මම ඔයාලට පුළුවන් විදිහට මම කවුද කියන එක කියන්නම්. ඊට පස්සේ උන්න මේ ඩක් මෙයාගේ කතාව එවලින්ට හිමීට කියන්න පටන් ගන්නවා. ඇත්තටම ඩක් කියලා කියන්නේ ගොඩක් දුප්පත් පවුලක හැදුණු වැඩුණු පිරිමි ළමයෙක්. මෙයාගේ තාත්තා බලු පොරවලට බල්ලන්ව විකුණන එක තමයි රස්සා විදිහට කරලා තියෙන්නේ. ඩක්ගේ තාත්තගේ නම තමයි මයික් කියලා කියන්නේ. මයික් කියන්නේ ඇත්තටම ගොඩක් බිහිසුණු පුද්ගලෙක්. ඩක්ට අයියා කෙනෙකුත් ඉන්නවා. අයියාගේ නම තමයි රිචි කියලා කියන්නේ. ඇත්තටම එයාගේ තාත්තා වගේම තමයි එයාගේ අයියාත්. තාත්තා බලුපොරවලට මේ විකුණන බල්ලන්ට හරියට කෑමවත් දීලා නැහැ. මේ බල්ලන්ව ගොඩක් දරුණු විදිහට හදන්න ඕන හින්දා තාත්තා හැමදාම මේ බල්ලන්ට පහර දෙනවා. පුංචි ඩක් නම් මේ දේවල් වලට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා ආස සතුන්ට කරුණාවෙන් සලකන්න. ඇත්තරම මයික් බල්ලන්ට විතරක් නෙමෙයි ඩග්ගේ අම්මට, ඒ කියන්නේ එයාගේ වයිෆ්ටත් මේ විදිහටම භයානක විදිහට පහර දෙන විදිය ඊගාවට අපිට පෙන්නනවා. ඉතින් මයික් කියලා කියන්නේ මොන වගේ මානසික විකෘතිතාවයක් තියෙන පුද්ගලයෙක්ද කියලා දැන් ඔයාලට තේරුම් යනවා ඇති. එක දවසක් මේ කට්ටිය උදේ කෑම ගන්න ගමන් ඉද්දී රිචි මේ වෙලාවේදී ඔයා බල්ලන්ට ගොඩක් ආසයිද කියලා ඩග්ගෙන් මේ වෙලාවේදී අහනවා. ඩග් මේ වෙලාවේදී ඇත්තටම යාගේ පවුලට වඩා යා බල්ලන්ට ගොඩක් කැමතියි කියලා මේ වෙලාවේදී ඔන්න කෑම මේසෙදී යාගේ අයියාට උත්තර දෙනවා. මේක අහගෙන ඉන්න ඩග්ගේ තාත්තා මයික්ට හොඳටම කේන්ති යනවා. මයික් මේ වෙලාවේදී ඔන්න ඩග්වත් ඇදගෙන ගිහිල්ලා ඩග්වත් මේ බලු කූඩුවකටම දානවා. ඇත්තටම ඩග්ගේ අම්මටත් දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ. ඩග්ගේ අම්මා පොළු පුළුවන් වෙලාවට බල්ලන්ට වගේම ඩග්ටත් කෑම ගෙනල්ලා දෙනවා. හැබැයි ඉතින් මේ දේවල් ආරංචි වුණාට පස්සේ මයික්ගෙන් ඩග්ගේ අම්මටත් හොඳටම ගුටි කන්න තමයි සිද්ධ වෙන්නේ. ඔන්න එක දවසක් ඩග්ගේ අම්මා ටින් කෑන් ගොඩක් ඩග්ට ලබා දීලා එයාට තවත් ළමෙක් හම්බ වෙන්න ඉන්නේ. ඒ ළමයාගේ ජීවිතේවත් මේ අපායෙන් බේර ගන්න ඕන හින්දා එයා මෙහින් පිටත් වෙලා යනවා කියලා මේලාදියාගේ පුතාට කියනවා. ඇත්තටම අම්මා මේ අපායෙන් ගැලවිලා යන එක ගැන ඩග් ගොඩක් සතුටු වෙනවා. කොමාරි අම්මා ගියේ මෙයාගේ වරදක් හින්දා කියලා මයික් වගේම රිචි ඇවිල්ලා ඔන්න මේ බලු කූඩුවේම ඩග්ව දිගටම තියන්න මේ කට්ටිය තීරණය කරනවා. කොමාරි එවලින්ට ඩග්ව විමර්ශනය කරන්න දීලා තිබ්බ කාලය අදට අවසන් වෙන හින්දා එවලින් මේ ඩග් කියපු කතාවත් කල්පනා කර කරම ඔන්න එදා ගෙදර යනවා. ඇත්තටම ඩග් මේ විදිහට පොලිස් අතරංගුවට පත් වෙන්න ඩග් කරලා තියෙන අපරාධයත් මේ වෙලාවේ අපිට පෙන්නනවා. ඩොග් මෑන් කියලා කියන්නේ භයානක පුද්ගලෙක් විදිහට මේ පළාතේ ප්‍රසිද්ධ වෙලා තිබ්බත් ඇත්තටම ඩොග් මෑන් කියලා කියන්නේ අසරණ පුද්ගලයන්ට උදව් කරන කෙනෙක් කියලත් මේ පළාතේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් අසරණ පුද්ගලයන් ගොඩක් මේ කට්ටියට සිද්ධ වෙන අසාධාරණකම් කියන්න කවුරුත් නොදන්න මේ ඩොග් මෑන් හොයාගෙන එනවා. ඔන්න ඔය විදිහටම ජුවාන් කියලා හඳුන්වන තරුණ පිරිමි ළමෙක් මේ ඩොග් මෑන් ජීවත් වෙන මේ පරණ පාළු ගොඩනැගිල්ලට එන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. මෙයා මෙතෙන්ට එද්දිත් මෙතන භයානක පෙනුමක් තියෙන ඩොබර්මන් බල්ලෙක් ඉන්නවා. මෙයා මේ වෙලාවේදී මේ බල්ලා දිහා බලාගෙන මට ඩොග් මෑන්ව හම්බ වෙන්න ඕන කියලා මේ බල්ලට කියනවා. ඊට පස්සේ
ඔන්න තවත් පුංචි බලු පැටියෙක් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. මේ බලු පැටියා ටිකෙන් ටික මේ ජුවන් කියන පිරිමි ළමයාව ඩොග් මෑන් ඉන්න තැනට අරගෙන යනවා. ඔන්න ඊට පස්සේ මේ ගොඩනැගිල්ල ඇතුලේ තියෙන පාළු කාමරයක බල්ලෝ ගොඩක් තියාගෙන ඩග් මෙතෙන්ට වෙලා ඉන්න විදිහ ඊගාවට අපිට පෙන්නනවා. ඩග් ගාවට ජුවන් මේ වෙලාවේ යනවා. ජුවන් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඩග් මේ වෙලාවේ බය වෙන්න එපා කියලා ජුවන්ට කරුණාවෙන් කතා කරනවා. ජුවන් ඊට පස්සේ ඇත්තටම යාගේ ප්‍රශ්නේ මේ වෙලාවේදී ඩග්ට කියනවා. එක්ස්කියුෂනර් කියලා හඳුන්වන පුද්ගලයෙක් ඉන්නවා. ඇත්තටම මේ පුද්ගලයා මේ පළාතේ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙන් කප්පම් මුදල් විදියට සල්ලි අරගන්නවා. ඇත්තටම මේ ජුවන් කියන ළමයාගේ අම්මටත් පුංචි ව්‍යාපාරයක් තියෙනවා. මේ දාමරිකයා ගොඩක් අසාධාරණ විදියට අම්මගේ ව්‍යාපාරයනොත් සල්ලි ගසා ගන්නවා කියලා තමයි ජුවන් මේ වෙලාවේදී ඔන ඩොක්මන්ට් එහෙම නැත්නම් ඩග්ට මේ විදියට කියන්නේ. ඉතින් ඒක හන්දා ඒ කට්ටියට කොහෙත්ම ජීවත් වෙන්න දැන් විදියක් නැහැ කියලා ජුවන් මේ වෙලාවේදී ඩග්ට කියනවා. මේක ඇහුවට පස්සේ ඩග් ඔයාගේ ප්‍රශ්න මං අනිවාර්යෙන්ම විසඳන්නම් කියලා මේ වෙලාවේදී ඔන්න ජුවන්ට උත්තර දෙනවා. ජුවන් මේකට ඕනම මුදලක් ගෙවන්න ලෑස්ති වෙලා හිටියත් ඩග් මේ වෙලාවේදී ජුවන් ගෙන් මේකට සල්ලි අරගන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට එක්ස්ක්ලූෂනර් කියලා හඳුන්වන මේ පුද්ගලයාව පෙන්නනවා. මෙයා මේ ක්ලබ් එකට වෙලා ඉදී ඔන්න පුංචි බලු පැටියෙක් මේ ක්ලබ් එකට හොරෙන් මැවිලා මෙයාගේ මේසුඩින් පුංචි ෆෝන් එකක් තියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කලා මොන්න ටික වෙලාවකින් තවත් ටිකක් ලොකු බල්ලෙක් මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා ඔන්න අපේ ලොක්කාගේ දරුණු තැනක් මේ වෙලාවේදී හපන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. ඔන්න මෙයාගේ ෆෝන් එකට මේ වෙලාවේදී කෝල් එකකුත් එනවා. ඔයා වැඩි දඟලලා ඔයාගේ කට්ටියට කතා කරන්න හදන්න එපා. එහෙමුනොත් එහෙම ඔය සතාව ඔයාට කවදාවත් හොඳ කරන්න බැරි විදිහ ඩැමේජ් එකක් කරයි. මං කියන දේ කරන්න විතරයි ඔයාට තියෙන්නේ. ගොඩක් වේදනාවෙන් ඔන්න එක්සිකියුෂනර් මේ වෙලාවේදී ඔන්න මේ කෝල් එකෙන් කතා කරන පුද්ගලයා කියන දේ අහගෙන ඉන්නවා. ඇත්තටම මේ කතා කරන්නේ ඩොක්මන් කියලා එක්සිකියුෂනර්ට මේ වෙලාවේදී තේරුම් යනවා. කොහමරි ඉතින් ඔය විදිහට එක්සිකියුෂනර්ව බය කරලා මේ බල්ලු දෙන්නත් පණ පිටින් මෙතනින් පැනලා යන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. එක්සිකියුෂනර් වගේම යාගේ මැරියොත් හොඳටම කලබල වෙනවා. ඔන්න ඊට පස්සේ අපිව ආපහු වර්තමානයට අරගෙන එනවා. ඊ ඉන්වෙස්ටිගේෂන් එක ඉවර කරපු එවලින් ඔන්න ගෙදර ගිහිල්ලා අද උදේත් මෙයාගේ වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙයා මුලින්ම ඩොග්මන් ජීවත් වෙච්ච ස්ථානයට තමයි ගමන් කරන්නේ. ඇත්තරම මේ වෙද්දිත් මෙතන මලසිරු වරින් පිරීලා ගිහිල්ලා තියෙන විදිහ මෙයා මේ වෙලාවේදී දකිනවා. මෙයා ඊට පස්සේ කෙලින්ම ආපහු පොලිසියට ගමන් කරනවා. මෙයා දැක්කට පස්සේ ඩොක්ටර් ගොඩක් සතුටුයි. ඔයා මගේ කතාව අහන්න අවසරයක් ආවා නේද මැඩම් කියලා මේ වෙලාවේදී මෙයා එවලින්ට කියනවා. ඇත්තරම ඩොග්මන්ගේ මේ සම්පූර්ණ කතාව ඊටු ටික අහගන්නත් එවලින්ට ලොකු වමනාවක් තියෙනවා. ඩොග්මන් ඔන්න නවත්තපු තැනින් මෙයාගේ කතාව ආපහු සරයක් කියන්න පටන් ගන්නවා. මැඩම් මම මාස ගාණක් බලකොඩුවේ බල්ලොත් එක්කම කාලය ගත කරා. ඇත්තටම මිනිස්සුන්ට වඩා ඒ සත්තු හොඳයි කියලා මට තේරුම් ගියා. මගේ ඇඟ පුරාම දද කුෂ්ඨ හැදිලා මං සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තමයි හිටියේ. ඒත් මොන ලෙඩ රෝග හැදුනත් ඒ සත්තුන්ගේ ආදරය සහ උන්ගේ මිත්‍රත්වයත් එක්කලා නොමැරි ජීවත් වෙන්න මට පුළුවන් වුණා. මගේ අම්මා යන්න කලින් මට සංග්‍රහ වගයක් දීලා ගියා. මං හැමදාම මේ දේවල් කියෙව්වා. මම ඒ වගේම මගේ දැනුම වැඩි කරගත්තා. ඔන්න එක දවසක් අපේ කූඩුවේ හිටපු එක බල්ලෙක්ට පැටව ගොඩක් හම්බ වෙලා හිටියා. බලු කූඩුවේ හිටපු බල්ලෝ වගේම මමත් මේකෙන් ගොඩක් සතුටු වෙලා තමයි හිටියේ. අපිට දැන් අලුත් සමාජිකයෝ ඉන්නවා. හැබැයි මේක මගේ පවුකාර අයියා රිචි මේලා දැක්කා. මිනිහා මේක දැක්කේ ගමන්ම උඩ පැන පැන ගිහිල්ලා මේක තාත්තට කිව්වා. තාත්තා තුවක්කුවත් අරගෙන ආවේ මේ බලු පැටවට ඉවරයක් කරලා දාන්න. ඒත් මට ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මං මේ වෙලාවේදී කිසිම බයක් නැතුව ඉදිරිපත් වෙලා කෑ ගහලා උන්ට කරදරයක් කරන්න එපා කියලා මේ වෙලාවේදී කෑ ගැහුවා. පුදුමයකට වගේ මං කෑ ගහද්දී බල්ලොත් මගේ පිටිපස්සෙන් මාත් එක්කලා එකතු වුණා. මට කවදාවත් බල්ලොත් එක්කලා කතා කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. හැබැයි මොකක්දෝ මන්ද හේතුවකින් මගේ සිතුවිලි වගේ මේ බල්ලන්ගේ සිතුවිලි මොකක් හරි ආධ්‍යාත්මික බැඳීමකින් බැඳිලා තිබ්බා. මට හිතෙන මං කියන දේවල් උන්ට තේරුණා වගේම උන්ට හිතෙන දේවලුත් මට තේරුණා. මං හිතන්නේ අපි සෑහෙන කාලයක් එකටම හිටපු හින්දා වෙන්නේ නැති අපිට මේ දේ සිද්ධ වුණේ. කොමාරි මේ වෙලාවේදී මගේ තාත්තා කිසිම අනුකම්පාවක් නැතුව මගේ දණිසර වෙඩි තිබ්බා. ඒක බලක්වන්න ගිහිල්ලා මගේ ඇඟිල්ලකුත් මට අහිමි වුණා. මං හිතන ඇදගෙන වැටුණා. මං හිතුවේ මම නම් ඉවරයි කියලා තමයි. හැබැයි මේ වෙලාවේදී හැම බල්ලෙක්ම මංගාවට ආවා. ඒ කට්ටිය මම නැගිටිනකන් බලාගෙන හිටියා. මට වෙඩි වැදුණු එකෙන් රිචි වගේම තාත්තා හොඳටම බය වුණා. ඒ කට්ටිය බය වුණේ මට කරදරයක් වෙයි කියලා නෙමෙයි. මම මැරුණොත් එහෙම ඒ කට්ටියට පොලිසිය යන්න වෙයි කියලා. කොමාරි ඒ කට්ටිය ගේ ඇතුළට යද්දී රිචි මේ වෙලාවේදී යාගේ ලේන්සුවත් මංගාවට විසික් කරගෙනම තමයි ගියේ. මං ඒ ලේන්සුවෙන් මගේ ඇඟිල්ලේ තිබ්බ තුවාලය ආවරණය කරා. පුංචි බල්ලෙක් මන් දිහා බලාගෙනම හිටියා. මංගාව තිබ්බේ සංගරාවක. පොලිස් වාහනයක පින්තූරයක් ඒ බල්ලට පෙන්නලා මේ ලේ තැවරුණු ලේන්සුව ගිහිල්ලා ඒ පොලිස් නිලධාරීන්ට බාර දීලා උදව් අරගෙන ඉන්න කියලා මම මේ බල්ලට මේ වෙලාවේදී කිව්වා. ඒ බලු පැටියට කියපු දේ හරියටම තේරුණා වගේ ඌ මගේ අතේ තිබ්බ ලේන්සුවත් අරගෙන ඉක්මනටම කූඩුවෙන් පැනලා ගියා. ඇත්තටම මේ බලු පැටියා ඊට පස්සේ ගිහිල්ලා පොලිස් නිලධාරීන් හිටපු වාහනයකට ගිහිල්ලා මේ ලේන්සුව අතාරින විදිහ වගේම පොලිස් නිලධාරීන්ව ආපහු මේ ගෙදරට අරගෙන එන විදිහත් ඊගාවට අපිට පෙන්නනවා. පොලිසිය මේ වෙලාවේදී ඇවිල්ලා හොඳටම නරක තත්වයක ඉන්න ඩග්ව මේ වෙලාවේදී රෝහල් ගත කරනවා. ඒ වගේම ඩග්ගේ මේ විකෘති මානසික මට්ටමක් තියෙන තාත්තාව වගේ මෙයාගේ අයියාවත් මේ කට්ටිය ඇරෙස්ට් කරනවා. එතකොට වාට ඔය ඇවිදින්න බැරුව ගිය ඔය අනතුරු හින්දාද මේ වෙලාවේදී ඔන්න එවලින් ඩග්ගේ මේ කතාවට බාධා කරන ගමන් ඩග්ගෙන් අහනවා. ඩග් ඊට පස්සේ ඒකට ඔව් කියලා උත්තර දෙනවා. මගේ දණිස්සේ ලොකු ආබාධයක් තියෙනවා. ඉතින් මේක හන්ද මට ගොඩ වෙලාවක් කවදාවත් කෙලින් හිටගෙන ඉන්න පුළුවන් වුණේ නැහැ. මට ඇවිදින්නත් ගොඩක් අමාරුයි. ඒ හින්දා තමයි මම මේ රෝද පුටුවක ඉන්නේ. ඇත්තනම මේ කරදරේ හින්දා ඩග්ගේ තාත්තට අවුරුදු 20ක විතර සිරඳඬුවමක් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඩග්ගේ අයියා නම් අවුරුදු 8කින් විතර නිදහස් වෙලා තියෙනවා. ඩග්ගේ අයියා හිරගෙදරින් එළියට ආවට පස්සේ ඔන්න මිනිහාගේ පිටිපස්සෙන් බල්ලෝ කැරකෙන විදිහ මිනිහාට මේ වෙලාවේදී තේරුම් යනවා. බල්ලෝ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා වගේම ඩග්ගේ අයියාව වෙනත්ම තැනකට කොටු කරගන්න මේ බල්ලෝ රංචුවම මේ වෙලාවේදී ඩග්ගේ අයියා මැරෙනකන් ඩග්ගේ
යව හපලා හපලා යව මෙතනම මරලා දානවා. ඔන්න ඊට පස්සේ ඩක් ආපහු නවත්තපු තැනින් යාගේ කතාව කියන්න පටන් ගන්නවා. කාත් කවුරුත් නැති මම රෝහලෙන් එළියට ආවට පස්සේ අනාථ නිවාසයකින් බාර අරගෙන මව හදාගන්න මේ කට්ටිය තීරණය කරා. දනිසර වෙඩි වැදුණු හින්දා මම දැන් ආබාධිත ළමෙක්. ඉතින් කවුරුත් මට වැඩිය කැමති වුණේ නැහැ. හැබැයි අනාථ නිවාසයේ හිටපු එක ගෑනු ළමෙක් එමෙලේ මට කරුණාවන්තව සැලකුවා. මේ ගෑනු ළමගේ නම තමයි සල්මා කියලා කියන්නේ. ඉතින් සල්මා වගේම ඩග් මේ වෙද්දිත් හොඳම යාළුව බවට පත් වුණා. ඇත්තම සල්මා කියලා කියන්නේ නාට්‍යකරණයට ගොඩක්ම දක්ෂ වගේම ගොඩක් කැමති ගෑනු ළමෙක්. මෙයා ඩග්ටත් රඟපාන්න කියලා දුන්නා. ඇත්තම ඩග්ටත් ගොඩක් දක්ෂ නාට්‍ය ශිල්පියෙක් විදිහට රඟපාන්න පුළුවන් කියලා. ඩග්ට වගේම අනිත් අයටත් ඩග් රඟපාන විදිහ දැක්කට පස්සේ තේරුම් ගියා. මේ දෙන්න එකට එකතු වෙලා ළමා නිවාසේ නාට්‍ය ගොඩක් පෙන්නවා. ඇත්තම ළමා නිවාසයට පු ගොඩක් ළමයින්ට මේකෙන් ගොඩක් විනෝද වෙන්න පුළුවන් වුණා. මේ දෙන්නගේ තිබ්බේ දක්ෂකම හින්දම ඔන්න සල්මට අන්තිමට මේ ළමා නිවාසෙන් ඉවත් වෙලා නාට්‍යකරණය හරහා වෘත්තිමය ජීවිතයක් ආරම්භ කරන්නත් උන්න අවස්ථාවක් හම්බ වුණා. ඉතින් මෙයා මේකට ළමා නිවාසෙන් පිටත් වෙලා ගියා. ඉතින් ඕකත් එක්කලම අපේ ඩග් ළමා නිවාසෙ උන්න ආපහුදරයක් තනි වුණා. ඩග් හැබැයි සල්මා ගැන යගේ තියෙන මේ හැඟීම නතර කරේ නැහැ. එයා දිගින් දිගටම සල්මා ගැන මෙයාට ආරංචි වෙන හැම ආටිකල් එකක්ම මෙයා වෙනම පොතක ලියන්න පටන් ගත්තා. ඩග් ඊට පස්සේ උන්න විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ජෛව විද්‍යාව ගැන උපාධියකුත් කරා. ඒ වගේම මෙයා අනාථ බල්ලන්ව බලා ගන්න තමන්ගේම ස්ථානයකුත් පවත්වන්න තීරණය කරා. ඩග් ඔන්න අන්තිමට තරුණෙක් බවට පත් වුණා වගේම සල්මා ගැන මෙයා එකතු කරපු මේ පොතත් ටිකෙන් ටික ලොකු වෙන්න පටන් ගත්තා. ඇත්තටම සල්මා කියලා කියන්නේ දැන් මේ රටේ ගොඩක් ප්‍රසිද්ධ නාට්‍ය කණ්ඩායමක සමාජිකාවක්. ඔන්න සල්මා මේ ළඟදී මේ කට්ටියගේ පළාතේ නාට්‍යයක් ඉදිරිපත් කරන්න මෙයාගේ නාට්‍ය කණ්ඩායමත් එක්ක මෙහෙට එනවයි කියලා ඔන්න අපේ ඩග්ට ආරංචි වෙනවා. ඉතින් ඩග් ඔන්න මේ ස්ථානයට ගිහිල්ලා මේ නාට්‍ය නරඹනවා. ඇත්තටම සල්මා ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් දක්ෂ විදිහට රඟපානවා කියලා. ඩග්ට මේ වෙලාවදී සල්මාව දැක්ක ගමන්ම තේරුම් යනවා. කොහමාර ඉතින් සල්මාගේ නාට්‍ය අවසන් වෙනවත් එක්කලම ඉන්න ප්‍රේක්ෂකයෝ ඔක්කොම ඒ කට්ටියගේ පුටු වලින් නැගිටලා සල්මාට ප්‍රීති ഘോഷා කරනවා. හැබැයි ඉතින් ඩග් නැගිටින්න උත්සාහ කරත් ඩග්ට ඉතින් නැගිටින්න බැහැනේ. ඩග් කොහමාරි නාට්‍ය ඉවරුණාට පස්සේ පිටිපස්සෙන් ගිහිල්ලා සල්මාට කතා කරන්න අවස්ථාවක් හදා ගන්නවා. රෝද පුටුවක ආපු අග්බමරු කෙස් තියෙන මේ කොල්ලව සල්මා දැක්ක ගමන්ම අඳුන ගන්නවා. ළමා නිවාසෙ මෙයත් එක්ක එකටම හිටපු ඩග් තමයි මේ ඉන්නේ කියලා සල්මා මේ වෙලාවදී ඩග්ව දැකලා ගොඩක් සතුටු වෙනවා. ඩග් මේ වෙලාවදී ආ එකතු කරපු පොතත් ඔන්න සල්මාට පෙන්නනවා. සල්මා මේ වෙලාවදී ඩග්ට කිස්සෙකුත් දෙනවා. හැබැයි නීගාවට මේ නාට්‍ය කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා මෙතෙන්ට එනවා වගේම සල්මා වගේම මේ අධ්‍යක්ෂකවරයා තව ටික කාලෙකින් විවාහ වෙන්න ඉන්නේ කියලා මේ දෙන්නව මේ වෙලාවදී ඔන්න අපේ ඩග්ට කියනවා. ඒ කට්ටිය විවාහයට ඩග්ටත් ආරාධනා කරනවා. හැබැයි ඩග් මේක කොහෙත්ම බලාපොරොත්තුුනේ නැහැ. ඩග්ට මේක දරා ගන්න පුළුවන් කමකුත් නැහැ. මේ ලෝකේ ඇත්තරම බල්ලන් හැරුණාම ඩග්ට හොඳින් සලකපු එකම කෙනා තමයි සල්මා. හැබැයි සල්මාගේ හිතේ තිබිලා තියෙන මිත්‍රත්වයක් විතරයි කියලා ඩග්ට මේ වෙලාවදී තේරුම් යනවා. ඇත්තරම ඩග් නම් සල්මා ගැන ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන හිටියා. ඩග් ඊට පස්සේ ඔන්න මෙයාගේ බල්ලෝ බලා ගන්න තැනට ගිහිල්ලා ගොඩක් වේදනාවෙන් මේ බල්ලෝ කූඩුවකට ගහන්න පටන් ගන්නවා. ඇත්තරම මෙයා වේදනාවෙන් කෑ ගහද්දි මේ බල්ලන්ටත් මේ වේදනාව දැනෙනවා වගේ තමයි පේන්නේ. ඩග් මේ වෙලාවදී කේන්තිය වැඩි කමටම ඔන්න බිමට ඇදගෙන වැටෙනවා. ඩග් මේ වෙලාවදී ඔන්න හූල්ලා හූල්ලා අඬන්න පටන් ගන්නවා. බල්ලෝ ඔක්කොම ගොඩක් කලබලයෙන් මේ කට්ටිය ඉන්න කූඩුවත් අරගෙන ඔන්න ඩග් ගාවට දුවගෙන ඇවිල්ලා ඩග් ගාවට වෙලා තුරුල් වෙලා එදාරේ නිදා ගන්නවා. ඇත්තරම ඩග්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ මෙන්න මේ සිදුවීමෙන් තමයි. මගේ ලස්සනට තියෙන කොණ්ඩේ ඩග් මේ වෙලාවදී කපලා දානවා. ඔන්න ඩග් පහවදා උදේ මෙයාගේ බලු නිවාසයට වෙලා ඉද්දී ඔන්න මේ රජේ ඉන්න නිලධාරීන් දෙන්නෙක් මේ වෙලාවදී මෙතෙන්ට එනවා. ඇත්තරම මේ බලු අනාථාගාරය පවත්වගෙන යන්න අපේ රජයට දැන් අරමුදල් නැහැ. නගරාධිපතිතුමා ඒක හින්දා මේක අයින් කරන්න කියලා අපිට නියෝග කළා. ඉතින් ඒක හින්දා මහත්මයා අපිට කනගාටු වෙන්නුණත් ඔයාගේ බල්ලෝ ටික මෙතනින් අයින් කරලා දාලා මෙතන කඩසාප්පුවක් දාන්න මේ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඩග් මේ වෙලාවදී මේකට පොඩ්ඩක් හිනා වෙනවා. ඔන්න පහවදා ඩග් ඉන්න මේ ස්ථානයෙන් ඩග්ව වගේම බල්ලන්වත් අයින් කරන්න පොලිසිය වගේම තවත් රජයේ නිලධාරීන් එන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. හැබැයි මේ කට්ටිය ආවට පස්සේ ඩග්වත් බල්ලෝවත් මෙතන නැති විදිහ දැකලා මේ කට්ටිය ගොඩක් පුදුම වෙනවා. ඔන්න ඊට පස්සේ ඩග් මෙයා පොන්චි කාලෙදි ගියපෝ දැන් අතහැරලා දාලා තියෙන මෙයාගේ ඉස්කෝලේ ගොඩනැගිල්ලට යන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩොග් මෑන් ජීවත් වෙච්ච ඒ භයානක තැන මෙයාට හම්බ වෙලා තියෙන්නේ. ඩග්ට තියෙන ලොකුම ප්‍රශ්නය වගේම යාට තියෙන එකම අරමුණ තමයි කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන මේ බල්ලන්ට කෑම දෙන විදියක් හදාගන්න එක. ඩග් ඉතින් ඔන්න ජොබ් ඉන්ටර්විව්ස් ගණනාවකට මේ විදියට සහභාගී වෙනවා. ඇත්තරම ඩග්ට මේ වෙද්දි ඩිග්‍රී එකකුත් තියෙනවා. හැබැයි ඉතින් මෙයා වීල් චෙයාර් එකක ඉන්න පුද්ගලයෙක් හින්දා මෙයාට කිසිම තැනක අඩුම තරමේ සුළු සේවකයෙක්ගේ තනතුරක්වත් හම්බ වෙන්නේ නැහැ. ඩග් ඉතින් මෙයාගේ වැඩේ අතාරින්නේ නැහැ. ඔන්න එක දවසක් ඩග් අහම්බෙන් වගේ ක්ලබ් එකකට යනවා. ඇත්තරම සමාජින ටිකක් ඉහළ පෙළේ මිනිස්සු වෙන සම්භාවනීය ක්ලබ් එකක් තමයි මේක. මේකදී එක පුද්ගලයෙක් මේකප් එහෙම දාගෙන ෂේක්ස්පියර්ගේ නාට්‍යමය සින්දුවක් කියන විදිය ඩග් මේ වෙලාවේදී බලාගෙන ඉන්නවා. ඇත්තරම ඩග්ට මේ විදියට කරන්න තිබ්බනම් හොඳයි නේද කියලා මේ වෙලාවේදී පොඩි අයිඩියා එකක් එනවා. ඩග් ඉතින් ඉස්සර ළමා නිවාසෙද්දිත් මේ විදියටම දක්ෂ විදියට නාට්‍ය කරානේ. ඉතින් මේක ඩග්ට මතක් වෙලා ඩග් මේ වෙලාවේදී මෙතන අයිතිකාරයාගෙන් මට අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි ඉතින් වීල් චෙයාර් එකක ඉන්න පුද්ගලෙක් කියන සින්දුවක් අහන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ කියලා. මේ පුද්ගලයා මේ වෙලාවේදී ඔන්න සින්දු අහන්න ආවේ නැත්තම් ඩග්ට දැන්ම මෙතනින් යන්න කියලා ඩග්ට මේ වෙලාවේදී කියනවා. සින්දුවක් ඉවර වෙනකන් මට කෙලින් හිටගෙන ඉන්න පුළුවන්. ඩග් මේ විදියට කතා කරලා ඔන්න ස්ටේජ් එකට නැගලා සින්දුවක් කියන්න පටන් ගන්නවා. ඇත්තටම ඩග්ගේ කටහඬ ඇහුවට පස්සේ මේක කොච්චර ලස්සනයිද කියලා මෙතන ඉන්න හැමෝටම තේරුම්
සියුම් යනවා. ඔන්න මේ කට්ටිය ඩක්ට මෙතන මේ විදිහට ජොබ් එකක් ලබා දෙනවා. ඔන්න පළවෙනි දවසේ ඩක් කාන්තාවක් විදිහට ඇඳගෙන මෙයාගේ සින්දුව ඉදිරිපත් කරනවා. ඇත්තටම මෙතෙන්ට ආපු අමුත්තු ගොඩක් මේකෙන් ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම මේ ක්ලබ් එකේ අයිතිකාරයාටත් මේ වෙච්ච දේ නම් හිතා ගන්නවත් බැහැ. ඩක් දවසින් දවස නගරයේම ජනප්‍රිය වෙනවා. ඇත්තටම ඩක්ගේ මේ සින්දුව අහන්නම ඔන්න මිනිස්සු මේ ක්ලබ් එකට එන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ඩක්ට සෑහෙන ලොකු මුදලකුත් මේ වැඩෙන් හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙයා මෙයාගේ බල්ලොත් එක්කලා ඔන්න එක එක ජාතියේ කෑම ජාති හැම හදන්න ට්‍රයි කරන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. මෙයා බල්ලොත් එක්කලා ගොඩක් සතුටින් ජීවත් වෙනවා. අසරණ වෙලා මෙයා ගාවට එන බල්ලෝ ප්‍රමාණයත් දවසින් දවස වැඩි වෙනවා. මෙයා ගාවට එන බල්ලන් ඉතින් මෙයා එලවන්නේත් නැහැ. ඉතින් මෙන්න මේක හින්දාම බල්ලෝ ප්‍රමාණයත් එන්නෙන්නම වැඩි වෙන හින්දා මෙයා ගන්න මුදලත් මේ බල්ලන්ව නඩත්තු කරන්න මෙයාට මදි වෙනවා. ඊට පස්සේ මෙයා මේ පළාත ඉන්න ධනවත් ව්‍යාපාරිකයන්ගේ වගේම ධනවත් පුද්ගලින්ගේ ගෙවල් වලින් වටිනා කියන දේවල් හොරකම් කරන්න පටන් ගන්නවා. ගෙදරකට හොරෙන් රින් ගන්න පුළුවන් පුංචි බල්ලෙක් මුලින්ම ගේ ඇතුළට යනවා. ඊට පස්සේ මෙයා අනිත් බල්ලන්වත් ගේ ඇතුළට ගන්නවා. ඇත්තටම මේ ධනවත් ගෙවල් වල කොච්චර ලොකු බල්ලෝ හිටියත් මේ බල්ලෝ මේ විදිහට ගේ ඇතුළට ඇතුළු වෙන බල්ලන්ට අඩුමතරමයි බුරන්නේවත් නැහැ. මොනුත් මේ බල්ලන්ට සපෝට් කරනවා. ඩක්ට ඉතින් කොහොමවත් බල්ලොත් එක්කලා කමියුනිකේට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. ඉතින් මේ විදිහට මේ නගරයේ සිද්ධ වෙන අපරාධات දවසින් දවස වැඩි වෙනවා. හැබැයි මේ විදිහට වටිනා කියන දේවල් හොරකම් කරන්නේ කවුද කියලා කාටවත් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඉතින් බල්ලෝ සෙට් එකක් එකතු වෙලා මේ දේ කරයි කියලා කවුරුත් සැක කරන්නේ නැහැනේ. හැබැයි ඉතින් ඇක්‍රමන් කියලා හඳුන්වන පොලිස් නිලධාරියෙක් කොන්න මේ කේස් එක දිගින් දිගටම ස්ටඩි කරනවා. අන්තිමට මෙයාට එකම බල්ලෝ සෙට් එකක් මේ කේස් එක සිද්ධ වෙච්ච හැම වෙලේම මේ ගෙවල්වලට සැරිසරුවයි කියන කාරණාව හොයාගන්න පුළුවන් වෙනවා. ඔන්න එක තැනකදී එකම එක වීඩියෝ ෆුටේජ් එක මේ බල්ලෝ සෙට් එක මිනිස්සෙක් වාහනයකට දාගෙන අරන් යන විදිහත් මෙයා දකිනවා. ඉතින් මෙයාට මේ පුද්ගලයා ගැන ලොකු සැකයක් ඇති වෙනවා. මෙයා මේ පුද්ගලයා ගැන හොයන්න පටන් ගත්තට පස්සේ මේන්නේ ක්ලබ් වල ගීත ගායනා කරන ඩක් කියලා හඳුන්වන පුද්ගලෙක් කියලා මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා. මෙයා ඊට පස්සේ ඩග්ගේ රසිකයෙක් විදිහට ඩග් ගාවට ගිහිල්ලා ඩග් එක්කලා කතා කරනවා. අද රෑට ඩිනර් එකකට එළියට යන්න කියලා මෙයා ඩග්ගෙන් මේ වෙලාවදි ඉල්ලනවා. හැබැයි තින් ඩග් නම් එයාට යගේ ළමයි බලා ගන්න තියෙනවායි කියලා මේ කතාවට එකඟ වෙන්නේ නැහැ. කොහමරි ඩග් නැති වෙලාව බලන ඔන්න ඇක්‍රමන් කියන පොලිස් නිලධාරියා මේ විදිහට ඩග්ගෙන් ස්ථානයට ඇතුල් වෙන්න හදන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. හැබැයි මෙතන හැමතැනම බල්ලෝ ඉන්නවා කියලා මිනිහට මීටර් වෙනවා. බල්ලන්ව වැඩි ගණන් ගන්නේ නැතුව මිනිහා ෂේප් එකේ ගිහිල්ලා දැනටමත් ඩග් ගාව තියෙන ජුවලරිස් ඔක්කොම ටික මිනිහා හොරකම් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේ වෙලාවදී ක්‍රියාත්මක වන බල්ලෝ ඔන්න ඇක්‍රමෑන්වත් මේ වෙලාවදී ඔන්න කෑලි කෑලි වලට කාලා යාපත් මරලා දානවා. එවලින් ඔන්න ආපහු සරයක් ඩග්ගේ කතාවට බාධා කරන ගමන් ඔයා ඇක්‍රමෑන් කියන පොලිස් නිලධාරියාව මැරුවද කියලා මේ වෙලාවදී ඩග්ගෙන් අහනවා. ඇත්තට මේ පොලිස් නිලධාරියාට මාව ඇරෙස්ට් කරනවා නම් ඇරෙස්ට් කරන්න ඕනතරම් සාක්ෂි තිබ්බා. එයාට ඕන උනේ මාව ඇරෙස්ට් කරන්න නෙමෙයි. මං ගාව තියෙන රත්තරම් බඩු ටික හොරකම් කරගෙන එව්වා මිනිහ ගාවට අරගන්න තමයි උට ඕන වෙලා තිබ්බේ. ඒකයි ඌ මන් නැති වෙලාවක හොරෙන් මන් නින තැනට ගිහිල්ලා මගේ දේවල් හොරකම් කරන්න පටන් ගත්තේ. ඉතින් බල්ලෝ ටික යව ඉවරයක් කරලා දැම්මා. මට ඒකට කරන්න දෙයක් නැහැ. ඩග් මේ වෙලාවදී ඔන්න එවලින්ට උත්තර දෙනවා. කොමරි ඔන්න ඊට පස්සේ ඩග් මගේ කතාවේ අන්තිම ටිකක් කියන්න පටන් ගන්නවා. එක දවසක් මං හවස වයින් එකක් බිබීද්දි එකපාරටම වෙඩි ශබ්දයක් ඇහුණා. මේ වෙඩි තියන්නේ වෙන කවුරුත් නෙමෙයි. එක්ස්කියුෂනර් ඔන්න ජුවාන්ට හොඳටම පහර දීලා ඩග් ඉන්න තැනක් දැනගෙන ඔන්න මේ ස්ථානයට මයාගේ මැරියෝ සෙට් එකක් එක්කලා ඇවිල්ලා තියෙන විදිහත් ඊගාවට අපිට පෙන්නනවා. ඉක්මනටම ඩග් මේක දැකලා හොඳටම කලබල වෙලා මයාගේ බල්ලන්ට ස්ථානගත වෙන්න කියලා මේ වෙලාවේදී අනකරනවා. එක්ස්කියුෂනර්ගේ කට්ටියත් ඔන්න ගොඩනැගිල්ලට ටිකෙන් ටික ඇතුල් වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් එක්ස්කියුෂනර්ගේ කට්ටියට ලේසි වෙන්නේ නම් නැහැ. ඩග් වගේම මයාගේ බල්ලෝ රංචුවත් ඔන්න එකතු වෙලා කට්ටියව තනි කර කර ඔන්න ඒ කට්ටියව මරලා දාන්න පටන් ගන්නවා. එක පුද්ගලෙක් මේ වෙලාවේදී ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැදිලා මිය යනා වගේම පුද්ගලයින් දෙන්නෙක්ව බල්ලෝ වට කරගෙන මුංව කෑලි කෑලි වලට අපලා මරලා දානවා. තවත් පුද්ගලෙක්ව බොරු වලකට වට ගන්න අර පුංචි බල්ලට පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙයාගේ පිටිපස්සෙන් ආපු අනිත් පුද්ගලයාවත් තවත් බල්ලෙක් ඇවිල්ලා මේ වලටම වටනවා. වලට වැටිච්ච මේ දෙන්න ගාවට එන ඩක් මේ වෙලාවේදී මුන් දෙන්න ගැනත් බලා ගන්නවා. එක්ස්කියුෂනර්ට මේ වෙලාවේදී හැමතැනින්ම වෙඩි සද්දයි බල්ලන්ගේ සද්දයි විතරයි ඇහෙන්නේ. මිනිහත් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. එයා යාගාව ඉන්න තවත් දෙන්නෙක්ට ඒ කට්ටියගේ වාහනේ තිබ්බ අනිත් වෙපන් ටිකත් අරගෙන එන්න කියලා මේ වෙලාවේදී කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට අලුත් වෙපන් ටිකකුත් එක්ස්කියුෂනර් මේ වෙලාවේදී යාගේ අතට ගන්නවා. ඩග් මේ වෙලාවේදී මෙයා ගාව තියෙන ෂොට්ගන් එකකින් මේ කට්ටියට වෙඩි තිබ්බත් එක්ස්කියුෂනර් ගාව තියෙන අලුත් වෙපන් වලින් මෙයා බල්ලන්ට වගේම ඩග්ටත් වෙඩි තියන්න පටන් ගන්නවා. ඔන්න ඩග්ට මේ වෙලාවේදී වෙඩිත් වදිනවා. ඩග් ඊට පස්සේ බඩගාගෙන අමාරුවෙන් මෙයා හැංගිලා ඉන්න මෙයාගේ කාමරයට යනවා. කොහමරි ඔන්න එක්ස්කියුෂනර් මේ වෙලාවේදී ඩග් ගාවටම ගමන් කරනවා. හැබැයි මිනිහගේ කරුමෙට දැන් මිනිහ ගාව බුලට් ඉවර වෙලා තමයි තියෙන්නේ. ඉතින් යාව වට කරගන්න බල්ලෝ සෙට් එක එක්ස්කියුෂනර්ව මේ වෙලාවේදී තින් කන්න පටන් ගන්නවා. ඔන්න ඔය වැඩේ ඉවර කරලා මේ නගරෙන් පැනලා යන්න හදද්දී තමයි පොලිසිය මෙයාගේ ට්‍රක් එක වට කරලා මෙයාව අල්ලගන්නේ. ඔන්න දැන් පොලිසිය පිටිපස්සේ ඉන්න බල්ලෝ ටික දිහා බලාගෙන ඉන්න විදිහ ඊගාවට අපිට පෙන්නනවා. ඩග් මේ වෙලාවේදී බල්ලෝ ඔක්කොටම මෙතනින් පැනලා යන්න කියලා අනකරනවා. බල්ලෝ ටික පැනලා යනවත් එක්කලම පොලිසිය ඩග්ව අත්අඩංගුවට ගන්නවා. ඩග්
ඉතින් පොලිසිය ඉදන් එවලින්ට මෙයාගේ ජීවිත කතාව මේ විදිහට කියලා ඔන්න මෙවලාදී අවසන් කරනවා. මොන වුණත් ඔයා මිනිමරුම් සිද්ධ කරලා තියෙනවා. දැන් කොහට සිද්ධ වෙච්ච දේවල් මං හරි කියලා කියන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයා කරපු වැරදි වලට ඔයාට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එවලින් මේ විදිහට ඩක්ට කතා කරලා ඔන්න මෙතනින් පිටත් වෙලා යනවා. ඩක් මේ වෙලාවේදී hina වෙලා එවලින් දිහා බලාගෙන ඉන්නවා. පොලිසියට එළින් ඉන්න බල්ලෙක් මේ වෙලාවේ ඔන්න උඩුබුරන ශබ්දේ අපිට මේ වෙලාවේදී අහගන්න පුළුවන් වෙනවා. මේත් එක්කම ඔන්න එක එක පැති වලින් බල්ලෝ එක දිගට පොලිසිය පැත්තට එන්න පටන් ගන්නවා. මොන් මේ වෙලාවේදී පොලිසියට ඇතුල් වෙලා නිදගිර කිර හිටව පොලිස් නිලධාරීන් බය කරනවා වගේම ඔන්න යතුරු තොරගම් කරගෙන කිසිම ශබ්දයක් නොකර මේ කට්ටිය ඩක් ඉන්න රූම් එකටම ඇතුල් වෙනවා. දැන් ඉතින් එයාට එළියට යන්න පුළුවන් කියන එක ඩක් දැනගෙන මගේ ඇඳුම් ටිකක් මෙයා ලෑස්ටි කරගන්නවා. ඊට පස්සෙ උන්න ඩක් පොලිසියෙන් එළියට එන විදිය ඊගාවට අපිට පෙන්නනවා. ඩක් මේ විදියට මගේ බල්ලෝ ටිකක් අරගෙන කෙලින්ම ඇවිදගෙන යනවා. මෙයා මගේ වීල් චෙයා එකක් නවත්තලා කකුල් දෙකෙන්ම ඇවිදගෙන පල්ලියක් ගාවට යනවා. මෙයා පල්ලි ඉස්සරහට ටිකෙන් ටික ගිහිල්ලා මේ වෙලාවේදී බිම දිගා වෙනවා. ගොඩ් ගොඩ් කියන වචනේ අනිත් පැත්ත හැරෙව්වට පස්සේ ඩොග් කියන එක නේද හැදෙන්නේ. මෙන්න මේ විදියට කියා ගන්න ඩක් මේ වෙලාවේදී ඔන්න තනියම hina වෙනවා. එයා ඊට පස්සේ එයාගේ ඇස් දෙක පියා ගන්නවා. එයාගේ බල්ලෝ ටිකත් එයා ගාවටම වෙලා මේ විදියට ඉන්න විදිය ඊගාවට අපිට පෙන්නනවා. ඉතින් ඔන්න ඔය සිදුවීමත් එක්ක තමයි මේ ලස්සන මූවි එකේ කතාවත් මෙතනින් එන්න වෙන්නේ. ඉතින් අද මූවි එක කොහමද? මූවි එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ විදිහම අලුත්ම මූවි එකකින් ඉක්මනින්ම හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. මං අදට ගිහින් එන්නම්. ගුඩ් ලක්.